සම්මා සම්බුදු සරණයි සැදැහැවත්ව බැම දෙනාටම. සදහැකොතුනේ දිනින් දින වෙනස්වන ජීවිතයේ යථාර්ථය පසක්කර දෙමින් විසි අත පෑමුළුල්ලේම නිර්මල ශ්‍රවේ සදධර්මය සංන්න විහිතනය කරන ෞති්‍යයා අරුපෝහණනි නාලිකාවීම සුදානමබපෑට නේමිත දයිකත්ව සද්ධර්ම දේශනය මෙතැන් සිට විකාශනය කරන්නට. න්නතුනයේ දේශනාාව පාත්වන්නට අප කෙර අනුකම්පාවෙන් මෙවතුම් දම්ස බහමණන්ඩ පට වැඩම කරන්නට ඒදරනු කහපොල ශ්‍රේස අදධර්මාරාම මහා විහාරය මරදන් කල්ඩ කරුණාගල චිත්ත විවේකාරාමය යන ඔබේ මහා විහාරාදීශ්වර කම් අටානාචාර්වය පෝජනය තපවවනේ අයිය දජ පින්වත් ස්වාමණින් වහන්සේ අපි හමදරාමෙක්ව සාධනාත පෞත්තුවමින් ප්‍රථමේෙන් දම්ස බහමන්ඩ පට පිළිගනිවෝ. අවස්සරයි අපේ හාමුතරවනේ සාධෝ සාධෝ සාධෝ. සුිනතුන මේ තු ූ සදධරම දේශනයේ ලෝපුරා විසුරවා හැරමීම සඳහා, සෙද හැති දයිකත්වය ගැමින් කටයුතු කරන්නේ. විශයෙන්ම ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවන අමධ්‍යස්ථානයේ දායිකයන් පිරිසක් වන එංගලන්තේ පදිංචි ඩොන්ඩ සහ ෘපති රත්නායකැන පින්වතුන් පිරිස ඇතුළු ඒ පවුලේ සුපින්වතුන් පිරිසවිසිෙන්. එහමම් එහම දෙනටමත් ුණ්‍යාන ෝදනාවන් සිදු කරමින් මෙැන් ත්‍රදේශනාව පත් වන්නට ඉතාමත්ම ගෞරුවෙන් පූජනය තපුවනයේ අරරිදජ පින්වත්ස්වාමින් වහන්සේට නමස්කාරපූරක ආරාධනා කන්නවා. අවසරයි අපේ හාමුදුදරුවනේ සාධෝ සාධෝ සාෝ. සමන්තාචක්කවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මන් මනිරාජස්සෙ සුනන්තු සද්ගමොක්කද ගම්ම සවනකාලු අයංබදංතා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සබනකාලු අයංබදංතා නමෝතස්සේ භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සද්ධ බුද්ධි සම්පන්න කාරුණක පින්වත්න්නේ. පේශන්තිනායක ලෝතරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමෝකයෙන් දේශනා කරබදාල් උතුම් මූස්්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රභණය කරලා ඒ තුළින් රැස්කරගන්න අනන්ත ප්‍රමාණ පනි ශක්තිය තුළින් එංගලන්තේපදි ශිලන්ඩන්ී සම්බෝධි භාන මධ්‍යස්ථානක් දායක්ක දායකා වන්නන දොන් ද්‍රූපතිරත්නායක පින්න්නත් දෙපලවිසින් තමයිමි පින් කමී දායිකත්තේ ගත්තේ අර්මුණු රාශක් තියනවා එදපළගේ ප්‍රධාන අරමුණු වන්නේ දැනට මාස නමේකට පමණ පෙරමරණයට පත් වූ ජූනි දාසේවෙනි දිනට චන්ම දිනයේදී තිබුණු. ඩොන් නිසාාන් කුතුනුවන්ට අබා ප්‍රාප්තුූ දෙමවපියන්ට සහෝදර සහෝදරියන්ට අප්‍රමාධව ධර්ම අවබෝධයෙන් නමා මහන් නිවනින්. ඇස නිවන් ශවේ ලැබීම පිණිස මිරැස් කළපින් අනුමෝදන් කිරීම. එ දෙ පල බලාපරොත්වයවා දේශකාණන් වහන්සේට ශ්‍රී ලංකා සම්බෝධි මහාවිහාර, ගරුතර බොරලන්දී වජරංඥාන නායක වාමින්න් වහන්සේටත් ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාන මධ්‍යස්ථානයේ විහාරාදිි කාරී මඩුගල්ලි මහානාම ස්වාමින්න් වහන්සේ අපරකේ දම්මානන්ද ස්වාමින් වහන්සේ සහ ශෝම් තාක්ෂණය අරයිතා කාරුණිකව අපට වටිනා ධර්මය දේශනා කරන සියලම භික්‍ෂූන් වහන්සේ ඇතුළ මහා සංගරත්නයටත් නිදුක් නිරෝගි තිරජීවනය. පිනිත් අමාමහා නිවන සුවර්සය අවබෝධවීම පිණිසත් සේතු උපනිශ්‍රේවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම සියල් දෙවියන්ටත් නිවඩක් නා අතුරු මේ පින් උපනිශ්‍රේවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ලන්ඩන් සම්බෝධි භාන මධ්‍යස්ථානයේ සහ ශ්‍රීලංකා සම්බෝධි මහා විහාරයේ සියලුම පින්වටත් කාර්ය මණ්ඩල සාමාජික එන්ද දායික මහත්ම මහත් මින්න්ට ස්තුතියපුද කරනවා කායක මානසිික සුවපත්භාව, ලැබී පාරමී පුරා අමාමහා, නිවනින් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව බෞද්්‍යානාලිකාවේ සහ ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාන මධ්‍යස්ථාන නිර්මාත්‍රූ අපවත්තී බදාල පූජ්චපාදෙක කු සල දම්මනායක මහිමි පාණන් වහන්සේ පතන්නා වූ සම්මා සබුද්ධත්ය සුවසය අවබෝදධ කර ගැනීමට මේ සියලු කුසල් හේතු උපනිශ්‍රේවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගේ දුක් ෝක ියල ක් ල ත් වා කිය ර් නා කරනවා සිරුවාද කරනවා. එමෙන්ම ධර්මය සෝබ සැමටද රැස් කලපින් හනමෝදන්නේේවා මාමහනිවනින් සැනසේවා මියගේ ඥාති හිත මිතුරන්ට ද මෙීමම පින් අනමෝදන් වෙත්වා. එමෙන්ම මෙ ම සල් ියර සත್්‍යයන්ගේ දුක් ේදනා කුසගින්න පි පස් ෝබිය රුවේවා කියල ්‍රාර්ථනා කරනවා අරමුණු රාශයක් ඉදිරේන්තියාගෙන. වටින වූ උදාර පින්කමක් සිිද්ධ කරනවා ධර්මදාානමය පින්කම ධර්ම ශ්‍රවණමය පින්කම. තමුණුත් ශ්‍රවණය කරන ගමන් තවත් විශල පිරිසකට ධර්මය ශ්‍රමණය කරන්න ඉඩකඩ සලසල දෙනවා ඒ ධර්ම අවබෝධය තුළින් නිතාමත්ම යහපත් නිවැරදි වූ ප්‍රාර්ථනා රාශ්ියක් නිර්වාණාව බෝධය එවගේම සෙත් ප්‍රාර්ථනාවන් ආදී. එ කරුණුට ආකාරයෙන් විිෂ් සිද්ධ වේවා කියන ප්‍රාර්ථන අපි පළමින්. තබනව ධර්මය දේශනා ආරම්භ කරනවා. මේ සඳහමන් තෝරගත්තා සංයුක්තනිකායේ සත්ති වක්ගේ නමවෙනි සූත්තරය චතුචක්ක සූතරය. මෙ සූත්තරය දේශනා කරේ ලොතුර බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙවරම නැන් චතවනා ආරාමීය වැඩවාසය කරන අවස්ථාවක දේවතාව හා තතාගතයන් වහන්සේ අතර වූ ඇතිවෙච්ච සංවාධයක් කතාබහක් එදායි දේවතාව ඒ ජේතවානාරාමිය බුබුලවාගෙන ආලෝකමත් කරගෙන චේතවානාරාමියයට බැහැල සතාගතයන් වහන්සේ වන්දනා කරල පැත්තකින් වාඩි වෙලා ස්වාමීිනි භාග්‍යවතුන් වහන්ස රෝධ හතරක් ඇති දොරවල් නමයක් නව දොරක් ඇති අසූ්චි පිරුණු කෙලෙස් නැමති මඩේ යුපන් මෙම යානය කොහම නික්මේ අයිද. තා වාහනෝ බුදුරජාණන් වහන්සේගේ රෝධ හතරක් ඇති දොරවල් නමයක් ඇති රෝධ හතරකෙන් යුක්ත නව දොරක් ඇති අසච්චි පිරුණු ලෝබෙහෙවත් කෙලෙස් නැමති මඩෙහි එරුණු මේ යානයෙන් කොහොමද නික්ම යන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රැහැනත් වරපොටත් කපනවා ඊර්ෂ්්‍යාව හා ලෝබය සිඳිනවා තන්නහාව මුලින් උදුරලදාල යානෙන් නික්ම ඇට පුුවන් පර දේවතා වැැහුුවේ මොකක් ගැන දෙ කියන කාරණය ඔතුන්ට තේරෙන්න්න ටෝනි රෝධ හතරක් චක් චතු කියන්නේ හතරට චක්ක කියන්නේ රෝධවලට පරෝධ හතරක් මොකදද මේ ස්කන්ද පංචකේ තියෙන රෝධ හතර ඒ තමයි සතර ඉරියෝ වාඩි වෙනවා හිටගන්න ඇවිදින්නවා වැතිරෙනවා නිදාගන්න තියෙනවද ්‍රෝධ හතරක් දොරවල් නමයක් තිෙන නව දොරක් දොරවල් නමයක් තියෙන අද මේස්කන්ධ පං්චක ව මනව ඇස්තකක් තිය කන්දකක් තියනවා නාස්පුරු දෙකක් තියෙනවා මොකයක් තියෙනවා මේ ඔක්කොම ඉහල කොටසේ දොරවල් දෙකක් තියවා මුත්්‍රා සහ අසුච්චි පිට කරන දොරවල් දෙක් තොකොට නමියයි ඇස් දෙකයි නාස්පුඩු දෙකයි කන් දෙකයි හයයි මොකයි කටයි හතයි මුත්්‍ර අසුච්චි පිට කරන දොරවල් දෙකයි නමයි නම දොර අසුචි පිරුණු මේ දොරවල් නමේම පිල්ලතියෙන අසුචිද අසු්චිකයන්නේ අපි තාමත්ම අප්‍රිය කර දුර්ගන්දය හමන අපි පිළිකුල් කරන දේවල් මේ දොරවල් නමින්ම ගලන අසු්චිපිරුන් ඒ යානය කෙලෙස් නැමති මඩේ එරි ලතියෙන්නේ. කොහමද මේක යන් නික්මලා යන්න කකෝ. मा बाम බुदराජन सदी पत्र බुदराජनन सदीषना කणवा वारपट रहन रहना वारपटए वारपटර इතාम दड ह याममा केत्म याम, के याम काब्यक රැහැනත්ේ වගේ. රැහැනත් වරපටත් කපන් රහනත් වරපටත් කපල ඊරිශ්‍යාව හා ලෝබය සිඳින්න අවසන් කර. තන්නහාාව මුලින් උුදුරලදාන්ඩ යානයේ නික්ම යන්න්න පුළුවන් නිවනට බණකිල බුදුරජාණන් වහන්ස. අප මේ කරුණු ටික පැහැදිි කරන එකන්නේ එක. දැන් රෝධ හතරක් තියනවා සතර ඊරියව් මේෂ්කන්ධ පංචකය පවත්වන්න රෝධ හතර ක්‍රියාත්මක වෙන්න ෝ නය එතොට තමයි මේක පවත්තන්න කළා. වාඩි වන්නම ඇවිදිනම පිටගන්නම නිදාගන්න. දොරවල් නමයයි රවල් නමින්ම වැගිරෙන්න්නේ අසච්චි අසු්චිකය නිතාමත්ව පිළිකුල් දුර්ගන්දය හමන අපි බලමු ඒවද වැගිරෙන්න්නේ කියර ඔවු් ඇස් දෙකේ මුල අහපාටට ගුලි දෙකක් තියෙනවා බාහිර කෙනෙ දැක්කොත් මනවද හිතෙන් එම තියෙනවා ඇස් වල එනිසා තමයි උදේසනව දුණහම කාටවත් නොපෙනෙන්ඩි සෙල්ල ඔස්්‍රෝම එකට ගිහිල්ල මෝනකට සෝදාන්නේ එස භහවය තව කනෙ දකිනවට කැම තිනෙ ඒනං ඇහෙස් දෙකේ මුල් දෙකේ කහපාට පොඩි ඩොට් දෙහක් පොඩි ගුලි දෙහක් තියනවා දැක්කොත් කෞුද එක ප්‍රිය කරන්න කවු දෙ කැම තිබෙන්නේ නෑ ඇයි එක සුචි ඒ දුර්ගන්දයෙන් යොක්තයි එක පිළිකුලින් යොත්තයි වැැගිරෙනවා ඇස් දෙ. කන්දකෙන් වැගිරෙනවා දුගුරුපාට කළුපාටිට ඒ අසුචි කන්දකෙන් වැගිරෙනවා අපි කතා කරනො කලාදුුරු කියලා කියනවා. ඒ දුර්ගාන්් ඩිද්දයෙන් යුක්ත අසුචි කන්දකෙන් වැගිරෙනවා හරිද කියල බල නුවනින් විමසන්ට කල්පනා කරන්න නාස් පුඩු දෙකෙන් ගලනවා වෙේලිලා තියනකං අභ්‍යහන්තරයේ තියෙයි චුට්ටක් හරි දියවුනහම බුරොල්ල වනහම නවත් අන්න බැ ගලනවා නාස් පුඩු දෙකෙන් ගලනව එලියටඒ ගලන්නේ දියරවසයෙන් ගලනවා වතුරපාගේ පාටටත් තියෙනවා ලා කහප පහැත්තිය තද කහපෑඇත් තියෙන තද වුණහම ගණ වනම තද කහපෑයක් තියෙන කෞදෝකට ප්‍රිය කරන්න කෞදදෝකට අශස කරන්න කව් දැලුම් කරන්න තමංගත් ඇැලුම් කරන්නේ තමන්වත් ආශ කරන්නේ තමන්වත් ප්‍රිය කරන්න හැබැයි මේ යානයත් එක්ක සම්බන්ධයේවා එස භාාවය සත්‍ය සභාාවය දකින්නේ හැබැයි දන්නව පිළිකොල් කියලා හැබැයි ඒක මිදන් එයානේ නික්ම අන්්ට උත්සා කරන්නේ කටිංක් වැගිරෙන්නේ සුවඳ ගහන දියරයක් නෙමි එවට කියන අපි කුණු කියලා කියලා නිතාම දුර්ගන්ධයෙන් යුක්ත නිදාගත්තාම සමහ රයගේ කට දෙකුණින් වැක්කෙරවා දකුණ ඇලිට හැරිලා නිදාගත්තාහ මේ පැත්තට වැක්කෙරෙනවා කොට්ට අත්තෙමිලා වන් පැත්තට හැරිලා නිදාගත්තා හමඒ පැත්තරත් වැැක්කිල කොට්ට අඇතෙමිලා මොනවැද ෙමිලති අසචිලින් ඉතාම පිළිකුල්ල දුර්ගන්දයෙන් යුක්තයි ඒ මොකෙන් ගලන කුණු කෙල පහතෙන් ගලන වර්ග දෙකක් තියෙනවා. තමනුත් නහය හකුල වගන්නවා.ඒ ද්‍රව්්‍යන් පිට වෙනකොට තමුණුත් නහය හකුල ගන්නවා. එහනම් මුත්්‍ර අසුචි පිළිකුල් දුර්ගන්ධයෙන් යුක්තයි. තියාගණ්ඩබෙනවා මේ යානය පවත්වන තාක්කල අයින් කරන්නබේ ඉවත් කරන්න බෑ ඒක්කම දේවත වහනවා කෙලෙස් මඩේ ඉරිල තියෙන්නේ තොකට දොරවල් හතරකින් යුක්තයි රෝධ හතරකින් යුක්තයි දොරවල් නමේකින් වැගිරෙනව නව දොරක් තියෙනවා දරවල් නමයයිකින් වෙගිරෙන්න්නේ අසූචි කෙලෙස් නැමති මඩෙහි ෙරුණවා ට සිතත් කිලිටි කරනවා සිතත් අපිරි සිදු කරනවා සිතත් දූෂ්‍යය කරනවා කෙලෙස් කෙලසනවා ඒ ආසාව තරහාව මෝඩකම මාන්‍යය වැරදි දැකීම සැක අවිශාශය අලසකම කම්මැඩිකාම සිතශිෂනයෙන් වික්‍ෂිප්තවීම පුද්ධච්ච. ලැච්ඡාවකුත්නේ බයකුත්නේ. ඒ ධර්මයන්ට සිත තුල ක්‍රියාත්මක වෙන්න ඉඩදීන හය ඉන්නවා. සිත අපිරි සිදු කරන සිත කිලිටි කරන සිත දූෂ්‍යය කරන කෙලෙස්නමති මඩි මෙ යානේරි ලති. ො නික්ම කොහමද නික්ම අ මේේ යාන ද යාන හොඳ ඉද අපි සල්ල බලන්ටෝනේ යාන ොද රෝධහතරෙන් එහමහා ගමන් කර සතර ඉරියෝ පවත්න රෝධහතර එන දරවල් නමයකින් වැැගරනේ ඒ වගරනේ විතරයි පිළිකුල් බව පිදකිින්. ඇයි අභ්‍යන්තරේ තියනේ වැ පිල්කුල් බවදකිින්ද. එන්නේ අ්‍යාන්තර හිදලා ඇතුට ඉඳල යු ඔය ධර්මතාාවයන් එන්නේ පිටට වහෙනම් ඒවා අ්‍යන්තරයේ තිය එනම් අභ්‍යන්තරයේ කොහොම එකක් වෙන්්ඩෝනස ඇතුළත කොහොම එකක් වෙන්්ඩෝන. අපි බාහිරයෙන් පිරිසුදු කරනවා පිරිසිදු කරන්න රූපස්කන්දය රූපස්කන්දය පිරිසිදු කරලා හා දැන්නම් හොඳයි දැන් පිරිසිදු දැ දුර්ගන්දයක් නෑ හැබැයි ඒ සිතම ඇතුළට අභ්‍යන්තරයට අවල බලන්ට ඒ සිතට දර්ශනය වෙනවානං අභ්‍යාන්තරයේ තියන දේව ලේ සැරවපිත කොුණු කෙලෙන්නේ අභ්‍යන්තරය ඉඳලා එ කබයින්නේ කහපාට ගුලි එන්නේ අභ්‍යන්තරේ ඉඳලා කහපාට සොටුවෙන්නේ ඇතුළත ඉඳලා කන්දෙකෙන් වැගිරෙන්න්නේ අභ්‍යාන්තරයේ ඉදල එලළියටෙන්නේ අභ්‍යන්තරයේ ඉඳලා කුණු කෙලා වැගිරෙන් අභ්‍යන්තරය දල මුත්ත්‍රා සූචි පිටවෙ එෙන දොරවල් නමය කසූචි වලින් නෙමේද පිරිලති ඇයි අපි මෙම දකි නැති ඇයි අපි බාහිරෙන් බලල සතුටක්සුම් නසක් ලබන්නේ ඒ අපේ අවිද්‍යාව අපේ මෝහය අපේ මුලාව අපේ රැවටඒ රැවටීම තියන තා කල් කෙලෙස් මඩෙහි එරෙනවා සිಿ ಸಿತ ಅಪಿರಿಿಂದುವನ ಸಿತ ದೂ್ಯವನ ಮನವಯದ.ಅවිද್්‍යාව ತನ್ನාව ಉපಾධಾನಯ ನಮತಿಕಲಿಶ. ರಾಗಯ ಕ್ಲೇಷಯයක් ರಾಗೇಕಯ ನෑಲನ ಸಿತ. දೇಶೇಕಯ ತಹಸಿತ ಸಿತ ಪಿಂದು කನ. පಿರಿಸಂು කರಣ ದೇವಲ್ ನಮಿ ಮವ ಸಿತ ಪಿರಿಸಿಂದು කರಣ ದೇವ ರಾಗ್ಯ දೇಶ ಮಹಯ. ಡකම් ್ವට සිಿತ ಪರಸಿಂදු කරන. ಸಿත ಿಳಿಟි රන. මාನ්‍ය මා್ ಸಿත කිිටි කරන ಸಿತ ಪಿරිಸಿಂදු කරනನ ಸಿත ದಷಯ කරන. ದಿಟිය වැරදි දැකම් තියන තාಾක්කල් ಸಿತ ದೂಶ್ಯ කරනನ සිಿත ಕಿಳිටි කරනನ සිಿතා ಪිරිಿසිಿಂදු ර. ವಿචිಕಿච්ච සැකි අවිශ්වාසිය තියන තාක්್ කල් ಸಿತ ಪಿರಿಸಿದು කරನ. පිරිසිಿಂදු කරන්න ලසකම කම්මලිකම නිදිමතගති අකර්මණ්්‍යිබව සිත අපරිසිදු කරනවා සිත දෝයකන. විවිධ අරමුණුව්‍යය ෂ ෂණයක් පාස විසිරෙනවා උද්දච්ය. විසිරන සිතට උද්දච්චකිීවා. සිත අපරිසිදු කරනවා සිත දූෂ්‍යය කරනවා. ඒ අරමුණුවසේ යනව හභාගෙනයනවා. හබාගෙන ගිහිල්ල අර සිතිි විඩි වල පැත්මට ඉදීල සිත කෙ සැන් ඉ දදින. ලච්චාවක්නය බයිකුක්.හහිරිකානෝතත්ද ද බලන්. කෙලෙස් නැමති මඩේ නෙමේ දමරිලතියන්නේ. දේවතා වන කොහොමද නික්මයන්. රෝධ හතරක් තියෙනවා දොරවල් නමයක් තියෙනවා අසූචි වලින් පිරිලතියෙන්නේ ලෝබයෙන් යුක්තයි එක න කෙලෙස් වලින් යුක්තයි කෙලෙස් මේ එරිලතියනවා කොහොමද මේ යානේ නික්මයන්. මේ යාන හොදේ එකක් නෙමේ මෙයානය සුභ එකක් නෙමේ මේ යානය පැවත්වයුතිය එකක් නෙමේ මේ යානය තවදුරටත් යානය තුළ යානයට ගොඩවින්ඩ සුදුසුය එකක් නෙමේ යමෙක් නුවනි දකිඩනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වරපට රැහැන රැහැනකිව ක්‍රෝදේට් තරහාාවට මේකයින් නොකරන තාක්කල් අර දේවත්තාාවක් කිය පු කරුණොට්ටික ක්‍රියාත්මක වෙනවා යානය නික්මය ඇඩබේ. තරහාම නැවති සිතුවිල්ල සිත තුල ක්‍රියාත්මක වෙන තාක්කල් මේ යානේ නික්මය ඇඩබේ යානය තුළට මැ තුළත්ති නැවත නැවත යානය තුළට මේනවා යානයක පංචස්කන්දී පහ ස්කන්දකිවේ ගොඩවල් වලට රූප ගොඩක් විඳීම් ගොඩක් හඳුනා ගැනීම් ගොඩක් සිතුවිලි ගොඩක් සංස්කාර විඤ්ඥාන අරමුණු දැන ගැනීම් සභාවයන් ගොඩක් මේ ස්කන්ද පංචකය නැවත නැවත ලැබෙනවා. එහෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ක්‍රෝධය අවසන් කරනවාද යම් දවස්සක දට තමයි මේ යන නිල අඩ පුළන් එතකන්නන් නික්ම අන් ැ තො යානේ සභාාව අපි තේරුම් ගත්තා දැන්හර කියපු කරුණු වලි සුබ දෙයක්ද සුබදයක් සැපසාහගතදදද දුක්ක සහගතදත් ආසාවෙන් පරිහරණය කළ යුතුයකදද පිළිකුලෙන් බැහැර කළ යුතුයකත් දොරවල් නමී පිට වෙන දේවලුත් බලල අභ්‍යන්තරය තුළයි බි යෝව එන්නේ අ්‍යන්තරය තුළටත් සිත යොමු කල්ල බලන්න එතකොට තේරෙයි ආසාාවෙන් පරිහරණය කළ යුතු ද පිළිකුලෙන් බැහැර කර යුතුද සත්‍යය නම් පිළිකුලෙන් බැහර කළ යුතුයි. සත්‍ය නම් පිළිකුලෙන් බැහැරව කළ යුතුයි හැබැයි අපට ඒ පිළිකුල ඇති වනේ නේ ඇයි පිළිකුල ඇති වනේ නැත්ති සත්‍ය අවබෝධ කරගත්තේ නැති නිසා ඇත්ත වටහාගත්තේ නැති නිසා. තේරුන්ගත්තේ නැති නිසා අපිඒ පිළිකුලෙන් බැහැර කළ යුතු දේවල් ආසාාවෙන් පරිහරණය කරනවාඒ ආසාාවෙන් පරිහරණය කරන්නේ අවිද්‍යාවයි තන්හාවයි නිසා ආසාාවෙන් පරිහරණය කරනව යානීෙන් නික්ම අන්නපය යානයේ සභාාවය තේරුන්ගත්තා ඔවබෝධ කරගත්ත වටහා ගත්තා එතකොට යානී සභාාවය තේරුම් ගන න්දය බදල වංක කල්ල බලට. වේදනාස්කන්දය බෙදල වංකල්ල බලන්න. සියල්ල හේතුන්ගෙන් හටගන්න බවතේරේ. සංඥාස්කන්දය බෙදල වංකල්ල බල. සංස්කාරස්කන්දත් බෙදල වෙන්කල්ල බල. විඤ්ඥානස්කන්දත් බෙදල වෙන්කල්ල බලන්න ඒ බල ල අවබෝධ කරගන්න අවබෝධිය තුළ යානයෙන් නික්මයන්න පුළුවන් ඒ බෙදල වෙන්කල්ල නොබලන තාක්කල් රූපස්කන්ද වේදනාස්කන්ද සං්ඥාශකන්ද සංස්කාරස්කන්ද විඤ්ඥානස්කන්ද කියන ස්කන්ධ පච්චකය බෙදලා වෙන්කල්ල බලල ඒ තුළින් ලබාගන්න යතා අවබෝධය තුළ මේ යානේ තවදුරරත් රැදෙන්ඩ සිත් පහල වෙන්නේ. තවතවත් මේ යානය තුළ රැදෙන්ඩ සිත් පහල වෙනවන පහලවෙන්නේ ස්කන්ධ පහ බෙදලවෙෙන්කල්ල බලන්ඩ බැරියට ඒගොලන්ට පහලනසි තව තවත් නැවත නැවත මේ යානට මැතුල්ලෙන්ට ඊගාව භවයටත් මේ වගේ යානයක් හොයයි ඉස්කන්ධ පංචකයෙන් යුක්ත. එම නැත්තං ඒකට හප්‍රිය නං නාමධර්මයන් හතර ක්‍රියාත්මකවෙන් ඒ අරූපාවච්චර ජහාාන උපදල්ල ඒ බ්‍රක්්මලෝක ප්‍රතිසන්දිිගණන්න කැමති. ඒ යායට කැමතිවී න ඔයි මොන යානයට ගොඩ වුනත් නැවත සසරට මයි වැටෙන්නේ දිව ලෝකි ගියත් නවත සසරට වැටන්නේ මේකන්ද පං්චක අරගෙන එනම් බෙදලවෙංකල්ල යමෙක් බලන්න පුළුවන්න යට සත්‍ය අවබෝධ කරගන්න පුළන් තර බුදුරජාණන් වහන්ස දේශනා කරනවා රැහැන කපන්ට මොන රැනති ය වෛරය දේශය නැමති රැහැන කපන් කබේ පපන්. එකක් කමින් ගැට ගහල තියනව යානය යන්්ඩ බෑයානීට. ඉස්කන්ද පං්චකය ගැට ගහලක් තියනවා එ රහැණ. ක්‍රෝධය නමති රහැනි. දේශය නැමති රැහැ. වරය නැමති රහැනෙන් ගැටගාල. වරපට කිව්වෙත් ඒවගේ ීම එකක්. අර වියලි තන වියලි නෝ වලවි දේවල්ලින්. මත්ම ගණට හදාගන්න වරපොට කබයක් අපි කියනවා කඹයක් කිය එක කඩන්ටබේ එහනම් රහැනත් වරපොට තට කරෝධය කරෝධය අයිං කළ යුතුද නැත් වරපොට කිව්වෙ කෙලෙස්සුල්ට කෙලෙස්වලින් ගැටගහල සිත කෙලෙසනකං යානන්නේ ගටග සිතා පිරිසිඳදු වෙනකක් සිිත දූෂය වෙනකම් යානය හෙවත් ස්කන්ධ පංචකය ගැටගාන දුරජාණන් වන්ස දේශනා කරන වරපට කපන්් රැහන කපන්ට් ඊරි ඊරිසියාව කියකය අන්නයිල් සැපෙන් සතුටෙන් සොම්නසින් ජීවත්තෙන්නකොට තමන්ගේ සිතේ දකින්නකොට තමන්ග සිත ඇතිවෙන්නේ රුස්සන්න ඇතිසස්භාවය. නුරෂ්නා සභාාවයක්. අකම ඇති ස්වභාවයක්. අන්නයි සැපෙන් සතුටෙන් සම්නසිං ජීවත්වයෙනවා දකිනොකොට තමන්ට ඇති වෙන තමන්ගෙ සිතේ රුස්සන්නන්නේ කැමතිනෑ ප්‍රියනේ.ඒට ඊර්ෂ්‍යාව කර කියන්නේ. ඉර්ෂ්‍යාවඒ අත්තා යිංකරන්ටෝ. එවගේ ලෝබ්‍යත්. කෙලෙෂ්න ඇමතිමට එම් කෙලෙෂ්ටික අපි අඳුරෝගෙන තියෙන ආසාාව ලෝබේකයන්නේ බාහිර දේවල් තමන්ට අයිති කරගඩ තිය ආසා එ තමයි නිරන්තරී අපේ සිත තුළ ක්‍රියාත්මක වෙන්ටු තමල්ලඟ තියන සම්පත් කොච්චර තිබනත් මදිී බාහි හොඳ දේවල් ලස්සන දේවල් දැක්කුත් සිතට සම්නාසා ඇති කරන දේවල් දැක්කද ඇහුුණද නාසයට දැනු දිවට දැනුනත් කයට දැන නැවත නැවතේ වහය නවත නවත ප්‍රාර්ථනාක එ බාහිර දේවල් ලංකරගෙන පස්කම් සැප පංච ඉන්ද්‍රියන් පිනවට ලෝබය නැමති මඩ ඉරිලා. එරි ලදනෙත්් බාහිර දේවල් තමන් සන්තක කරග්ඩ තියෙන අආසාාව.ඒ ආසාාවව තියෙන්න පංචකම් සම්පත්තිය විදිින්ට වෙන දෙයක් කරන්න බේ. පිෙනවන්න පුළුවන් කණ පිනවන්න පුළුවන් නාසේ පිනවන්න පුළුවන් දිව පිනවන්න පුළුවන් කය පිනවන්න පුළුවන් ඒ අනුව මනස පිනවනයි ඒ ඒ පංච කාම සම්පත්තිට රිය කරණයට යමෙක්කත් යට ලෝබේ තියෙන බාහිර දේවල් ලකර ගණඩතිනසාර ලෝබසිදිින්ට් ත මුලින් ුදුරලදාන්ට නික්මයන්ටඔන්න එ ලෝබ ඉඩ දෙටි දේශයට සිතුල ක්‍රාත්මක වැඩ ඉඩ දෙන්නත්තේ සිතුවිලි මාත්‍රයක් විතරයි ලෝබේ කියන්නේ සිතුවිලි මාතරයක් නාම ධර්මය එක චිතක්ෂණයයක් තුළ ඉපද බිඳෙන ධර්මියයක් ඇති වෙලා නැතිවෙන ධර්මතාාවයක් සණයක්ෂණයක් පාස ඇතිව නැතිවෙන ස්භාගයක් ක්‍රෝධත් ලෝියත් ලෝබියත් දේශයක් සිත තුළ ක්‍රියාත්මක වෙනවන ඒ නාමධර්ම දෙක මෝහෑමති නාමධර්මය ප්‍රත්තිය වෙනවයි ධර්ම දෙකම. මෝහේ නමති නාමධර්මයට ප්‍රත්තිය වෙන්නේ ආසාවයි ත ලෝබයකිව ආසාවට. ආසාවයි තරහයි සිත තුළ ක්‍රියාත්මක වෙනවාද මෝහේ තුරන් වෙන්නේ සිටන්. මෝය අවසන් වෙන්නේ. මෝහැයට ඉඩ කඩ සලසල දී. මෝහය වැඩි වෙන මෝහය දවුණවෙන මෝහය පැතිරෙනවා එ ලෝබියයි දේශය පැතිරන්නේ යම් ආකාරයකට දෙේ ආකාරයට මෝහය පැතිරෙන. නිසා බුදුරජාණන්ස දේශනා කරන්න සියලු අකුසල් වලට මුල් අකුසල් හටගන්න මුල් හැටියට මා්‍ය සිත කලසෙන ධර්මය සිත අපිරි සිදු කරන ධර්මය සිත දූෂය කරන සයමාන සදිසිමාන හීනමා නාමධර්මයක් සිතුවිල්ලක් විතරයි. චිතක්ෂණයත් තුළ ඇතිවෙලා නැතිවෙලා යන ධර්මතාාවයක් විතරයි. හැබැයි අපි සිත තුළ පවත්තගෙනින්. සිතතුළ පවතින්ඩ ඉඩ දෙනා. ඒ අපි වචනයනොත් ප්‍රකාශ කරන. කයිෙන් ඉරියව්වලනුත් හඟවන මාන්නේ. පිරිසක් ඉන්න තැනට වටිනා දේවල් ඇඳ පැළඳෙන යන්නේ. ඇදැඳගෙන ිහිල්ලක් සරීරයෙන් ත්හඟවනවා මාන්‍යය ඒලත් එක්ක වචනයනුත් කතා කරනවා මේ පැළඳගෙන ඉන්න උපකරණ ගැන ගත්ත කොහෙන්ද මිලකීයද ඒව ගැනත් කතා කරනවා මාන්‍යය සේයමානන්නයට වඩා උසස් කියලා ඒ උපකරණවලින් විතරක්නෙ මේ ගුණත් සීලයක් පෙන්න්න නවා නැති ගුණයක් නැති සීලයක් පෙන්න්නනම බාහිරයට තමන්ගේ උගත්කම් පෙන්නනවා ඉතාමත්ම බරවච්චනවලින් කතා කරලා තවත් කෙන කොට තේරුම් ගන්න අමාරු බරවච් කියඹුරු වචචනවලින් කතාකල් තමන් අවබෝධ කරගත් තමන් ඉගෙනගත්ය උගත්කමිමානයක් පෙන්නනවා සෑම දේකින්ම මානය පෙන්වා දරුවන්න්නවාන දරුත්තින්න පුත්තුත්තින්න නගේඒ පිළිඳදවත් කතා කරන. මට දූරු දෙන්නෙක්කින් පුත්තු දෙන්නේෙ කුත්ඉන්න. දරුවන් නැති කෙනෙකුට පිළිබඳව කතා කරන පාටතාම දරුවන්නේ මට දරුවඉන්න මට පුත්තුත්තින්න දූරුත්තින්න කතා කරන්න මානී බලන්ට නැද්ද කියලා සයියමාන පෙන්නනවා. විවිධ ආකාරයෙන් විවිධ පැතිවලින් කයනුත්හගවනව වචනු ගන සිතින. කරගන්න සිතුනොත් වපුරණ මාන්‍ය සයමාන. සදිසිමානය සිතුවිල්ලක් විතරයි හැබේ චිතක්ෂණයයක් තුළ ඇතිවෙලා නැතිවෙන. එපද බිඳෙනවා. හටගන්න නැති වෙනවා. සනයක්ක්ෂණයක් පාස එපෙද බිඳෙන ධර්මතාවයන් හැබැයි අපේ සිත තුළ අපි හොඳට දියුණු කරකක්. හිත තුළ හොඳට පවතින්ට ඉඩ දෙෙන. තමන්ම දන්න මොකද වෙන්නේ කිය. රජන්වාස දශනා කර නොය මාන්නක්කාර පුච්චලිෝ මාන්‍ය අධික පුච්චලි උපදින්න ඉතාම පහත් කුවල තාම පහත් ඇංවල උපදිී පහත් ඇැංවල ඉපදිලා දෝතම දිිකරනයි ඔයත් අනන්ත දෙකල තියනව මහ පරයනොකොට දෑතම දික්කරන අමොනා හරිල්ලන ඒ පෙරස්භවේ මාන්‍ය පෙන්න්න පොය ඉතාම පහත් කුලවල උපදිනවා ඔත්තු දන්නවා පහත් කොලවල ඉපදිලා සතියක්ක තැනක ඉඳලා අපි කියන වාහිකොන්්ටක පවුල් කියලා ඒ සති අයක තැනන්නේ තවත් තැක ගිහිල්ලා එකට වගෙන යන්නේ අනිත්තා එඟට යන්න බැහැ යන්නේ නැ එල හීන මාන මේ මාන්‍යය පෙන්න පොයට වෙනද සිතුවිල්ලක් විතරයි කියලා කල්පන වෙන්න කල්පන කරන්නත්න මා සදිසි මාන තකට තවන් හා සමානයි කියලා හිතන ගොල්ලන්ට ලුවන් අපටත් පුළුවන්. ඒම කියනවා. වචචනයනුත් පෙන්නනවයක් ඔ ඕ එල්ලට පුළුවන් අපටත් පුළුවන්. එක සරීරය නුත්හඟ වන ඇලට පුළුවන් හා අපට පුළුවන් බව සරීරය නුත්හඟ වන.ඒ සතර මහදාහතුන්ගේ ක්‍රියාකාරිීත්්‍යය නුත් පෙන්න්න. වචකර්ම වචනයනුච් කරගන්නවා කයනුච් කරගන්න මනසිනුත් කරගන්න කර්ම මයි කරගන්න මාන්‍යය. සිත තුොළ ක්‍රියාත්මක වෙන තා කර්ම කරගන්න එද කර්මන ැ සිත කෙලෙසනනාන කර්මස රැස් කරන්න මාන්‍යයකයන්න කලේෂය කෙලෙසන ධර්මයකින් ශ්‍රැස් කරන්න කර්ම තොර කර්ම රැස් කරපපු හම විපාක විදිින්ද වෙන විපාක තමයි අර හීන ආකාරයට සතර මහදහතුන්ගේ පිළේලවීම හීන ආකාරයට සිතුවිලෙ තීනයි හීන මානය හොම පහත් සිතුවි . ජ සිතාමත් ලස්ස දේසර්කනා කරන. ත සයමාන සදිසිමාන හිීනමාන මොනව කියලදීත සිතුවිලි විතරයි. සිතක්ෂයි ස මා ක තක්ෂයි සදිසි මා තක්ෂ, හින න අක තක්. සිතක්ෂනතුනක් තු නතුන ෑ ලනති. සි විവ ක ತක්ෂ . නාම ධර්මයන් ඇති වෙනව ඇැති වෙන හැබයි යිත් පෙන්න්නන්න හදන. ආයි සිත තුළ උපදවා ගන්න. ආයි සිත තුළ පිළියලවෙඩ ඉඩ දෙනා. එක වැඩිදවුණු වෙඩ ඉඩ දෙනවා. නැවත නැවත සිත තුළ. එහම් සිත කෙලෙසනවත් සිතා පිරිසිදු වෙනත් සිත දූෂ්‍යය වෙනුව. දිට්ටිය කියන්නේෙත් ක්ලේෂය සිතා පිරිසිදු කරන. දිට්ටිය කියන්නේ වැරදි දෙකම් වැරදි දැකීම් තමයි මම කියලගන්න ඕන වැරදි දෙකීම. ගේ කිය ගත්තොත් සිතුවිල්ලක්කාවොත් ඒක වැරදි සිතුවිල්ල. මම කියල සිතුවිල්ලක්කාවොත් වැරදි සිතුවිල්ල. මට අයිතී කියල සිතුවිල්ලක්කාවොත් වැරදි සිතුවිල්ල. එ දිට්ටි දකින්න වැරදියට. මම කියන්නත් බෑ මගේ කියන්නත් බෑ මට අයිති කියන්නත් බෑ යමෙක් නිවැරදිව දකිනවන සාාස්ත දිිට්ටි උච්චේද දිට්ටි කියන ධර්මතාවයන්ගෙන් මිදෙන්න්ටවනි. උච්චේද දිට්ටිය දුරුකරන්ඩනම් ද දිට්ටිය සහමුලින් නැති කරඩනම් හේතුඵල සම්බන්ධතාවේ සිතේ පැවැත්ම නොකැඩී නොසිදී පවතින බව ඔවබෝධ වෙන්ටමෝනි. ඒතුළ තමයි උච්චේද දිට්ටිය දුරුවන්නන්නේ ච්චේද දිට්ටිය කියන්නේ අනාගත භවයක් නෑ කියලාගන්නේ. ඒ ඒ දිට්ටියෙන් මිදෙන්ඩනම් හේතු පල සම්බන්ධී සිතේ ප්‍රවෘතිය නොකැඩී නොසිදී අවබධ වවැඩමෝ කහෙම වෙනවා අේ දැන් කතා කරන්න වෙලාවන්න මිස්සූත්තරය පැකින් අවසාන් කරන්න ඕන නිසා. ශාස්වත දිිට්ටිය දුරු කරන්නන අලුතෙන් අලුතෙන් අලුතෙෙන්ම උපදින නාම ධර්මයන්ය. සනයක්ෂණයක් පාස්සා උප්පාද ටිති බංග ඇති වෙන පවතින නැතිවෙන බව. අවබෝධ කරගන්න ඕනේ ශාස්ත දිට්්‍යය දුරුවෙන් සාස්වත කියල ග කියානන්නේ භවයෙන් භවයට බවයෙන් භවට නැවත නැවත යන දෙයක් තියෙනවටළගන්න එකට කියෙන ශාස්ත දි ආත්මයට දාන අලුතෙන් අලුතෙෙන්ම උපදිනව නාමර ූපධර්මයන් උපපාදෙ ටිති බංගවශයෙන් පවතිනා උපදිනව ටිතිය හා අවසානිය අලුත් අලුත අලුතෙම උපදිනසනයෙන් නැති. අලුතෙන් අලුතෙන් උපදින උපදිනසනයෙන් නැතිවෙන. ඒ අවබෝධ වුණනොත් ශාස්ත දිිට්‍ය දුරුවෙන නැති තාක්කාල් ශාස්ත දිිට්ටිය යනවා. හේතු පල ධර්මතාාවයානුව සිත ප්‍රෝර්තිය නොකැඩී නොසිදී පවතින බව හරියට මවබෝධ වඩමෝනි උච්චේද දිට්ටියද අයිමෙන්ට්ඒ දිට්ිය නැති. ශාශත දිට්ටි ච්ේද දිට්ටි. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකට දිට්ටි හැට දෙකක් ලෝකෙ තිබ්බ හැට දෙකම ප්‍රතික්ෂේප කළ. හැට දෙකම ඇතුළත් කලා ඔය ශස්ත දිට්ටි උච්ේද දිට්ට කියන ය ධර්මතා දෙක තුළ සමහර්කෙනෙක් ව භවයෙන් භවයට යන දෙයක් තියෙනවතර. සමාර් කෙනෙක් භවයෙන් භවයට යන්නන්නේ නෑක සතාගතයන් වහන්ස දෙකම ප්‍රතික්ෂප කළ. සියලු දිිට්ටි ඇතුළත් කලා ඔය ධර්මතා දෙක තුළ ඔය දිිට්ටි දෙක තුළ. තතාගත අන් වහන් සිදිරිපත් කළ නිවැරදි දැක්ම සම්මා දිට්ටියක්ඒ හේතු පල දර්ශනය. ඒතුන්ගේමයි හටගන්න කියන කාර. එහෙනම් දික්කිය කලේෂයක්ක් සිිතා පිරිසිදු කරන ධර්මය සිත කිලිටි කරන ධර්මය සිත විනාශ කරන ධර්මය. එක මිදෙන්ටෝනි සිත විඩි විතරයි නාම ධර්මය චිතක්ෂයඇත්තුල ඇතිවෙලා නැති වෙන නවතත් දිට්ටියයට වැටෙන යි්චි තක්ෂණය අඇතුළ ඇති වෙලා නැතින අයිදිික්්ටයට ටෙන. සම්මාධිට්ටියයට එන තාක්කල් ඒ සාස්සත උච්ේද දිට්ටිවලට වැටේවි ගලවන්ට ගලවන්ට උත්සාහ කරන්ට ක්‍රම ක්‍රමේ නවබෝධ කරගන්ට එක පාරට අවබෝධ කරගඩ පැරිනම් එනම් විචි කිිච්චා කියයන්න සැකයා ඒත් ලේෂය තර ලෝබ දේශ මොහ මාන දිට්ටි විචි කිච්චා සැකේ අවිශ්වාසය විමතිය එක නැතිවෙෙන් ස්වාන් මාර්ගයේදී ස්වාන් පලේදී යි විිචාව කළඟට ආරන්තියෙන් නඒ එකයි දිට්ටි විචිකිච්චා දෙකම නැතිවෙන්නේ ස්වාන් මාර්ග්‍යයා ස්වාන් පලේදී ඒ ක්‍රියාත්මක වෙන තාක්කල් සිතා පිරිසිදු වෙනවා දිිට්්‍යයි විචිකිිච්චාාවයි සිිත කෙලෙසන සිත දෘෂ්‍යය වෙනවා තිීන මිද්දේකයන්නේ අකර්මන්නේ බව සත්‍ය අවබෝධ කරගන්නස්ස මනස්සෙස් සිතේ උත්සාහයක් නැවනන්දුවක් නැවනකමක්න සත්‍යය අවබෝධ කරගන්න ඔය පැවැත්මටම ඉඩදී බලාගෙන ඉන්න. ඒ ගලාගෙන යන ක්‍රමේටම ඉඩදීල බලාගෙන ඉන්න ඒ තුළ වැඩෙන්න්නෙම කෙලෙස්. ඒ තිීනමිද්‍ය අලසකම කම්ඇලිකාම අකර්මන්නේ බල අවබෝධ කරගන්න උත්සාගන්නය උද්දච්චඒ ක්‍රියාත්මක වෙනතාකා සිත උද්දච්චේටයන. විික්ෂි්ත වෙන අතී්‍යයේ ගත් අරමුණ ඔස්සේ ඔහේ හබාගෙනයන අනාගතය පිළිබඳවආරමුණු අදල ඒවා පස්සේ හබාගිනය නොසිත ඒනම් ඒවට ඉඩදීල අපි නිහටව බලංගින්න්න ොද ලච්චාාව කුත්නය බයකුත්න්නේ අහිරිකානෝත මේවා අපේ සිත ඉවත් කරන්නට ඕේ ලැච්චාවක් ඇති කරගන්නට ඕනේ බයක් ඇති කරගන්න ලෝනි පාපය දැම කෙලෙස්සක්කොම පවුල් ලෝබත් දේශයක්ත් මෝහයක් මානයක් දිට්්‍යියත් විචිකිිච්චාවත් තිීනමිද්‍යත් උද්දච්චත් ඔක්කොම සිත ප්‍රසිදු කරන දවා සිත දෝෂ්‍ය කරන දේවා සිත කිල්ටි කරන දේවා. එනම් ඒවා අප සිත තුළ තියනවන අපි මඩේ ඉරිලයි මඩේ රිලයි. තර බුදුරජාණන් ව දේශනා කරවා එං. රැහනකවදද රැහැකිව කරෝධයට එක කපන්ට තොර කප අයින් කරන්න සදහටම අයින් කරන්න වර පැටකි වෙකලෙස්වෙලට එකත් කපල අයින් කරන්නඒ දහයම කපල අයින් කරන්න සිත ඉවැට් කරන්න සිතින් බැහර කරන්න. ඊර්ෂ්‍යාව තොට කෙලෙස්නමති මඩේ ඉරලතිී තන්නාව නැමති මුල්ල දුර්ලදාන්ට. තන්නාව මුලින් දුරලදාන්ට. යානේ ඉ නිෙක්ම න්ඩ පුළුවන් දේවතාවට කියනවා. එන තෘ් තෘෂ්නාව කියන සමුධාරය සත්‍යය. සියලුදුක් ඇති කරන එකම ධර්මතාමය සමුධරය සත්‍යය. තු කාර් සත්‍යය සමුදාාර සතය. ත. තෘෂ්නාව කියන්නේ එලෙන සිදෑ. එඇලෙ කොහෙද කියන්න තැන්ටිකා පිස්සල හොයා ගන්නට ඕන එතෝට තමයි මේ ඇල්ලෙන සිත අයිංකරගන්න පුළා ඒ ඇලෙන තැන් දකින්නේ නැතිතා කල් ඇලෙෙන සිත අයිංකරගන්න බැහැ එන ඇලෙන තැන් අපි දකිින් ටෝන. බුදුරජාණන් වහසේ දේශනා කන්න මහනිනි ප්‍රියරූපං සාතරූපන් එත්තෙසා තන්නා උපච්චමානා උපච්චති මහනනි සභාවයක් ඇදේ යම් තැනක මිහිරිස්භාවයක් ඇද්ද එතන තන්නාව උපදිනවා එතන තන්නාව ලගිනවා එතන තන්නාව පැලපදියන් වෙනවා. එනගේ ස්ථානටික තැටිකා අපිස්සෙල් දුර ගන්න ලෝනයේ තැන්ටි අපි ොයාගන්නටවන් එතකොට එතින් සිත අයිංකර ගණ්ඩ පුළුවන් එම නැතු අයින් කරන්න ැපි කොහෙන්දමක අයින් කරන්න කොතනින් දයින් කරන්න මොනවෑන් දයින්කර තන්නා භවතන්න අවිභවතන්නා කාමතන්න කාමකිව කැමති කැමති දේවල්වලට ආසයි. ඒ සිතේ ස්භාාව ට ප්‍රියස්භාවෙන් යුක්තයි. මොකදද ප්‍රියස්භාවයෙන් යුක්ත ඇස බලන්ඩ පොඩ්ඩක් කල්පනා කරලා ඇස ප්‍රිය සභාාවෙන් යුක්තයි ප්‍රිය කරනවා ආස කරනව ඇලුම් කරනවා. එය ආස කරන ඇලුම් කරන ප්‍රිය කරන ස්වභාවය සිතුවිල්ලක් විර. නාම ධර්මයක් විතරයි එක චිතක්ෂණයත් තුළ ඇතිවෙල්ලා නැතිවෙෙන ධර්මතාවයක් විතරයි. එපිය සභාාවෙන් නැමති සිතුවිල. හැබැයි ඇසට හැවත්ේ සුද්දාාශ්‍රක කලාපේට නං චිතක්ෂණ දාහතක ශත්තියන. එහනම් ප්‍රියකරන්නේ ආසකරන්නේ ඇලුම් කරන්න සිතෙන්. එතකොට අපි ඇහැනම අයිංකරගන්න ඕන ඇලුම් කරන සිතයි අයිංකරගන්නට ඇැ වෙයිතිීච්චායි. එඒ හැට තියෙන ප්‍රිය ස්භාවේ ඇලුම් කරන ස්භාවය. ආසා සහි්‍යස්භාව සිතුවිල්ලයින් කරගන්න. ඇයි බුදුරජාණන් වන්සේ දේශනා කරන්නේ මහනෙනි ප්‍රියස්භාවෙන් යුක්ත දෙයමක් එතනයි සිතැලින්. තොට ඇස ප්‍රියසභාවෙන් යුත්තයි. එතොට ප්‍රියස්භාවෙන් යුක්ත සිතක්නේ හටග සිතක්හටගන්න. ඇසොහෙති ච්චාය එනංඒ සිතයින් කරවා. එඒ අයින් කරන සිත ඇල්ුනු සිතයි මෙච්චර ක ඇලිල තිබිච්ච සිතයි ඇසට මෙච්චර කල් අකමැති වන්නේ ප්‍රිය කලාමයි අදත් ප්‍රියයි හටත් පියයි. ඒගාව බහතාව බාවයක් හයදුවනන් එදාටත්ව ඇසට ප්‍රියයි ආස කරනවා ඇලුම් කරන ප්‍රිය කරනවා එතන තන්නා උපදිනවා තන සිත ඇලිලා තැන තන්නාව උපදිනවා එතන තන්නාව ලගිනවා ඇදන වෙතන තන්නාව ලගිනවකිවේක තන්නහා වෙේතන පැලපදියම් වෙනවා ගල් වෙන තන තහාාව එ අයිකරගන් එලන සිත ශනෙන් අයිංකරගන්ඩ අයිංකර ගණඩන ඇසේ යතාත්තත්වය දකිින්ඩන් ට ඇසේ යතාාතත්වය දකිනවන ම මුලින් සඳහන් කළ ආකාරයට රූපස්කන්දය බෙදලවෙෙන් කල්ල බලඩුව ඇති රූපස්කන්ධදය බෙදලවෙන් කරල බලපහාම ඇස හොට ්‍රරාශයකට බෙදාගන්න පුළුව අන්න බෙදල බලපුහාම සත්‍යය අවබෝධ වී ඇත්ත ඔවබෝධ වේවි. සත්‍ය අවබෝධ වනාද එදා ඇසට ඇලෙන සිත අයින් කරයි ඇතකං අයින් කරන්න. ඇසේ අතාස්භාාවය අවබෝධ කරරිගත්ත දාට ඇලෙන සිට අයිං කරන එතකං ඇසත් එක් සිතැඇලෙනවා ඇසට සිත ඇලෙනවා බාහිර රූපයට සිතඇ එලෙනවා. ඇයි ඇස අපි පරිහරණය කරන්න බාහිර රූප බලන්ට. එනිසා ඇසට කැමති. තොර එං බලන රූප ඊට පස්ස රූපේයටත් ඇැලුම් කරන ආස කරනවා. රූප වලටත් තැලුම් කරන ආස කරනවා. සිත ඒතනත්රැදෙනවා. ප්‍රිය සභාාවෙන් යුක්තයි. ඇහෙන් දකින රප මීහිරි සභාාවයෙන් යුක්තයි. ප්‍රිය සභාාවෙන් යුක්තද මිහිරි සභාවයෙන් යුක්තද මහනිනි එතන සිත ඇලෙන අතන තන්නහා ූපදින. එතන තන්නාව ලගිනවා. එතන තන්නාව පෙළපදියක් වෙනවා. ඒ දෙක නිසා හැදෙන සිතක් තියෙනවා. ඒකත් ප්‍රියසභාාවයෙන් යුක්තයි. ඒකටත් ඇැලුම් කරනවා. ඒකටත් තාශ කරනවා. ඒක අතාසභාාවය දන්න ඇති නිසා. මහන නිසිට එතනින් අයින් කරගන්නට. එකේ අතාසභාාව්‍ය අවබෝධ කරගෙන හේතුන්ගෙන් හටගන්න චි තක්ෂණය තුළ ඇති වෙලා නැතිවෙනවා කියන එකම හොදට සිට අනුගත කරගත් ොත්. ඇ සි යිංකරන්න පුළුවන් නැත්තංග ඉං කරන්න බහ. චක්කු විඤ්ඥාන ආාශයකති දක්ෂණය. හෙන සිත තන ඇලෙන්නේ න දන්නකමහින්දා නොතේර එනකම හින්ද නොවැට එන හින්ද. කරනතුන එකතු කරන්නේ ස්පර්ෂයයි ස්පර්ෂයටක් ඇැලෙනවා. ඉස්පර්ෂයටක් තැෙනවා. එක ස්පර්ශයට කැමති ප්‍රිය කරනවා. ඇයි අ සතුරු සසාහත සිට්්‍රිකක්කුපද වන්න පුළුවන් එකන ස්පර්ශයයට කැමති එතන සිත එලෙනවා එතන සිත ලගනවා එතන සිත පැල්ලපදියන් වෙනවා. තොට තන්හාාව වැඩෙනවද තන්හාාව වැඩෙනවා ත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යානෙන් නික්මයන්ට තන්නාව මුලින්ගු දුරලදාන්ට එතකං යානයෙන් නික්මය අන්ඩබේ මොන යානයෙන්ද පංචස්කන්දේනෙමති යානේ පංචස්කන්දයම දුකයි අල්ලගෙන ඉන්න තාක්කල් දුකයි පංචු පාධන කන්දාා දුකා ඒ ස් පර්ක්ෂයට තිය නසවත් අයින් කරන්න ඒස්පර්ශය නිසා විදිනවා ඒ විදින සිතට ආසයි ඇලුම් කරන ප්‍රිය කරනවා. චක්කු සම්පසජා වේදනා ඒ විදීමට ඇලුම් කරන. ප්‍රිය කරනවා. එතන තන්නා උපදිනවා. එතන තන්නාව ලගිනවා එතන තන්නා පැළපදියන් වෙන ඒනිසා නැවත නැව නැවත නැවතය විදීමම් හොයනවා බලන්ඩ හොදට කල්පනා කරලා නැද්දකීම. ඒනං ඒ විදීම් හයක් තියෙනවා. ඒ විදීම හයටත් ඇලුම් කරවා ඇලුම් කරනවාද එතන සිත ලගිනවා ලගිනවද එතන පැළපදියම් වෙනවා ඒ වගේ සං්ඥා හයක්තියනවා සංඥාහයටත් ඇැලුම් කරනවා සංචේතඩා හයක් තියනවා සංචේතනා හයටත් ඇැලුම් කරනවා එත ලගිනව එතන සිත පැළපදියන් වෙනවා පැළපදියංගුුණාති කළවන්ඩි බේ එ චේතනාවටත් කැමති ඒගේ විර්ක වවලට විතර්ක හයක් තියෙනවා විතර්හ විර්ක හයටක් කැමති රෘප විතර්ක සබ්ද විතක්ක ගන්ධ විතක් රස විතක්ක පොට්ටබද විතක්ක දම්ම විතක්ක. කල්පනා කරනවා විතර්ක කියන්නේ. කැමති සිත එතන ඇලනවා. ඇලන සිත එතැන ලගිවා ටික වෙලාවක් ලගිනු. ටික වෙලාවක් ලැගල ඉට පස්ස එතැන පැළපදියන් වෙනවා. ඒ විතර්ක හයට විචාරහයට. විර්ක වලට ගියොත් විචාරවල කියයන විටර්ක කියන කල්පන කරන විචාර කියන්න ස්වාබලන. තොර ස්යාබලන්නේ තෘෂ්ණාවතියන තාක්කාය. එනම් එතන සිතෑලිෙනවා. රූප විචාර සබ්ද විචාර ගන්ධ විචාර රසවිචාර පොට්ටබ විචාර, දම්ම විචාර. බුදුරජාන්ව දේශනා කන මෙම හැටතැන සිතැෑලෙන. දවාර හයැයි අරමුණු හයයි විඤ්ඥාන හයයි ඉස්පර්ස හයයි වේදනා හයයි සං්ඥා හයයි සංචේතනා හයයි තෘෂ්නා හයයි විතර්ක හයයි විචාර හයයි. රූපයට සිතැඇලෙනෝ රූපතන්නා. සබ්දට සිත ඇලෙනවා සබ්ද තන්න. එඇලෙන සිත එතන ලගනවා. ගන්දයට සිත ඇලෙනවා ගන්ධ තන්නා රසේට සිත ඇලෙනවා රස තන්න. පහසට සිතැඇලෙනවා පොට්ටබ තන්න එලන සිත එතන රැඳ රැඳෙනව කියනෙ ලගිනවා. ලගිනවද එතන පැළපදියන් වෙනවා. එනං ඒව යතා ආර්ථය ත්‍රේ හැට තැන පිරිබඳව මන අවබෝධයක් ඇති කර ගත්තු අර බෙදල වෙන්ංකල්ල බලල රම මුලින් සඳහන් කළ රූපස්කන්ද බේදනකන්ද සඥාස්කන්ද සංස්කාරෂකන්ද විඥ්ඥානස්කන්ද කියන පහ බෙදල වෙෙන්කරලා සියුම් කොටස්සල්ට බෙදලවෙන් කරන්න බෙදලවංකල බලයික සත්‍යය අඔබදධ කරගන්නට න එකක හටගන්න කොම දෙක පැවත්ම මදක අවසානනික ඒ ධර්මතාවල තකොට තේරෙනවා මේ ඇලෙන්ඩ හොදනෑ ඇලෙන්ඩ හොද නැත්තන් ඇලිීම අයින්කරගත්තොත් ලගින් නෙත්නේ ලගින්න්න නැත්තම් පැලපදදිියන්වෙන්න ෙත් නෑ තෘෂ්ණාව අවසල් අන්න යානය නික්ම අන්ඩ පුළුවන් තොකට රැහැනයි වරපටයි කපන්්ඩ. ඊරිසි්‍යාව හා ලෝබිය නැමතික් කෙළි. ඊරිසි්‍යාව අයිරන් සහමුලින් අයි කරන්න. ලෝබය එකත් අයින් කරන්න. ලෝබය මූලික වෙලා හටගන්න ලෝබිදේශ මහෝ මූලිව හට ගන්න සියලු කෙලෙස් ටික ඉවත් කරන්න. තෘෂ්නාව සහමුලින් උදුරලදාන්ට මුලින්ම උදුරලදදාන් නැවත. පවති නැති තැනට පච්චරගන්ට යානය නික්ම යන්න්න පුළුවන් ඒ නැතිතාක්කල් ඔය දොරවල් නමීකින් වැගරෙන අසුච්චිවලින් පිරුණු මේ යානයට නැවත නැවත මේ යානේ ලැබහි එනම් ධර්ම දේශනා අවසන් කරනවා සතුචක්ක සූත්තරය දේශනා කරේ ති ඕක ැකින් දේශනා කරන්න පුළුවන් ගමන්න ඇති දීර්ගයි සූතරේ කෙටවුනාාට ක දිගහරෙන්න්න පුළුවන් පැය ගණනක් ඔ ඇත්තු ධර්මය දන්න ධර්මය හොඳටහනවා ධර්මය අනුගමනය කරන පිරිසක් එනම් ඒත් අන්ට මේ තේරුම් ගන්න පුළුවන් වටා ගන්න පුළුවන් අවබෝධ කර ගන්න පුළුවන් තිං අවසන් කරනවා ධර්ම දේශනද රැස් කරගත්තනන් තක් ප්‍රමාණ පනි ශක්තින් ඒවා අතේ දරන ගලාන්තයේේ පතිදිංචි න්ඩන් ්‍රී සම්බෝධි භානමධ්‍යස්ථානයේ දායයික යිකව වන්න වන ඩොන් සහ ගරූප තිරත්නායක පින් අද්‍යපල විසින්. අරමුණු වාසනමකට පමණ පෙරමාරණයට පත් වූ ජූනිදශ වෙනදිට ජන්මදිනයේදී තිබෙන ඩොන් නිසාාන් පපුතනුවන්ට සායක්කම පරෝොත පද්‍යමෝපියන්ට සෞෝදර සෞෝදරයන්ට අප්‍රමාගසියලු දෙනටපපු යනමෝදනනා සිද්ධ කරනවා හා යික් වේක ද තු ම නිවින් ම සැනසීම පිණිසමේ උතුම් පු්‍ය ශක්තිය හේතු අසනාවේවා කියර පාර්ථනා කරන පං අනුමෝදන් කරමු ඉදම්මීඥාතිනං होතු सुकතා හතු ඥාතිෝ දම්මෝ තිනං තු සकතා न्තු ාති නං හතු सुກතා හन्තු ඥාති ඒවාගේ රැකරගත් න ප්‍රමාण ුණ ශක්තියෙන් දෙවන්ටත් අනුमෝදन කරන සිීරු දෙදිවියෝත් මේ පින්ං අනුමෝදන් වේවා දෙවියනොත්තුම් නිවනින් ම සැනසෙවා කියලා දෙවියන්ට පින්දෙමු ආකාසට්ඨාචබුම් මට්ටා දේවානගා මහිද්දිිකාපංඥන්තං අනු මෝදිිතා චිරන් රක්කංතුලෝක සාස් කාසට්ටාචබුම් මට්ටාදේවානාගා මහිද්දිිකාපංඥන්තං අනු මෝදිතා චිරන් රක්කංතු දේශනං ආකා සට්ටා ජබුහ මට්ටා දේවා නාගා මහිද්දිිකා පං්ඥන්තන් අනුමෝදිී තාචිරන් රකංතමං පරන්තිී. එ දෙපොළ බලාපොරොත්තියන දේශකයණන් වහන්සේටත් සීරංකස් සම්බෝධී මහයාරේ ගර්තර බොරලැන්දේ වචර ඥාන නායක සාමීන් වහන්සේටත් ලන්ඩන් ්‍රී සම්බෝධ භාන මධ්‍යස්ථානයේ විහාරාධි කාරී අඩුගල්ලේ මහනම ස්වාමින්න් වහසේ අප ැක්කේ දම්මානන්ද වාමීන් වහන්සේ සහ සම් තාක්ෂණය හරයිතා කාරුණෙකව අපටි ධර්මය දේශනාරන සීලම භික්‍ෂූන්හන්ස ඇතු හහාසංගරත්නයයටත් නිදුක් නිරෝගිසුවපත් භාවය තිරජීවනය සහ අමාම නිවන සුවසය අවබුද්ධ වීම පිණස මේ උතුම්පුුණ්්‍ය ශක්තියෙන් හේතුවාසනාවේ වා කල හිතාගෙන සාදුකන්න එවගේ ඩ ස බෝධ ාන ධ්‍යස්ථානය ශ්‍රී ංකා සම්බෝධ මහා වි රේසියල්ුම පින්වත් කාර මන්ඩල සමමාජික සසාමාජි කා මන් යක හත්ම හත්මේට ස්තුතිය පුද කිරීමටත් කායියක මානචික සුවපත් භාාවය ලැබී පරමී පුරාමහනිවින් සැනසීම පිනිසමයවතුන් පපු ක්තිය හතු ආසනාවේවා කියල පාර්ථනා කරවා බෞද්්‍ය නාලිකාවේ ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවන මධ්‍යස්ථානය නිර්මාත්‍රු. අපවත්තිීවා දාල පූච්චපාදෙකු සල දම්මනා අයක ස්වාමීින් වහන්සේ පතන්නාව සම්මා සබුද්ධවය සුවසේ අවබෝධ කර ගැනීමට මේ සියලු කුසල් හේතුවාසනාවේවා කෙලයිතාගෙන සාදුක් කියයමු. කොවිඩ්ව සංගතයෙන් දුක් ඉින් දෙෙන ශ සියලුම ලෝකවාසේ සියලු දෙනයි තායික් මනික්ස්ය සුවපත්තෙත්වා එමෙන්ම ධර්මය ඇසෝබ සැමටද රැශ් කල සියලුපෙන් අනුමෝදන් වේවා මාමා නිවනිින් සැනසේවා. ඒගේ ති හිතමිරන්ටද මේ පින් අනුමෝදන් කරන මෝදම් වේවා. එමෙන්ම මේ කුසල් සිරු සත්‍යයන්ගේ දුක්වේදනා කුසගෙන්න්න පිපාසේ රෝබිය දුරුවේවා එ සදාහමේ උතුම් පුුණ්‍ය ශක්තිය හේතුවා අ සනාවේවා කෙළ හිතාගෙන සාදුඛ්‍යයන්න සෑම දෙනාටමා සිරවාද කරනවා අභිවාදනසිීලිස් නිච්චංවතා ප්‍රචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්තිආයු වනෝසුකංබලා. ආයුරාරෝග්‍ය සම්පත්ති, සග්ග සම්පත්ති මේවත අතෝනිබාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතුූ සෑම දෙනාටම තෙරුවන් සරණයි. සාතෝ 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 සදැපත්න. පි හැඳනා කෙරෙහි මෙත්සෙෙන් එතු වූ සදධර්මදශනයපත් වන්නට කටයතු කළේ, කහපොල ශ්‍රීස් සද්ධර්මාරාම මහා විහාරය මර්දන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමය යන ඔබේ මහා විහාරාදිිශ්වර කම්මටානාචාර්ය, පූජනය තපවනේ අරිය දජ පින්වත් ස්වාමන් වහන්සේ විසින්. න් වහන්සේට නිෙදුක් නිරෝ ීචර දීවනය සැලසයේ සම්බුදධ ශාෂනය සුරක්ෂි කරන්නට උන්වහන්සේ කරගෙන යන උතුම් ශාෂනිකම මෙෙවර වත් චිරහත් කාලයක් ඉටු කිරීමට ශක්තිය දහිරිය වරම වාසරාවල වේවායි අභිහම දෙනාමෙක්ව සාධනාධ පාත්තුමෙන් ප්‍රාර්ථනා කරමෝ. සාධෝ සාධෝ සාෝ එවතුම් ප්‍රර්ථනාවත් පරදරිව ගෞරමනී දේශු ැරන් වහන්සේට පරිශ්කාර පූජාවන් සිදු කරන්නට සැදැවතුන්ට ආරාධන කරමනි ර හොරාවවකටාසන්න කාලයක් ෞද්ධ්‍යාරපු අහනි නාිකාවුස්සේ ඔබෙනනිුවෙන් සඳින් හදන කළ මුතුම් දයිකක්වු සද්ධර්මදේශනය බැතකින් මේබාවට පත් කන්නවා. ඔබ හැමදනාටම් සූවාසූ දහසක් ධර්මස්කන්ධ යානුබාවෙන් යහ පත් වූ හෙට දවසක්කුදාදේවා. සම්මා සම්බදු සරණයි.